මේ කිසි අමතිවරේ තමන්ට ලැබුණු අමාත්‍යංශර කියලා ගත්තෝ හැම වාහනයක්ම ගත්තේ ලක්ෂ 440ට වඩා වැඩි වාහන. එහෙම නෙවෙයිද? පරිපූර්ණ කැස්තමෙන්තු ඇතිතරම්ද මම මේ පාර්ලිමේන්තුවට. අධිකරණ අමාත්‍යංශර වාහන ගන්න ගත්තෝ හැම අමාත්‍යංශකතම වාහන ගන්නකොට තමුන්වාසෙලා ලක්ෂ 441ම වාහන තමයි පරිපූර්ණ කැස්තමෙන්තු හොරා ගත්තේ. ඒ නිසා ගත හැකි මිල අධිකම සුපරිම වාහනය අරගෙන සාමාන්‍ය මිනිස්සුන්ට කියන මරුටි එක නතර කරපන්. සාමාන්‍ය මිනිසුන්ට කියනවා වැගනාර එක නතර කරපන්. මොකද මේ කියන කතාව? තමුන්වාසෙලා කියන සාධාරණ අයිතියක් නෑ. රනිල් වික්‍රමසිංහ මහතාට අයිතියක් තියෙනවද කියන්න ජනතාවට සුඛෝපභෝගී වාහන ආනයනය කරන්නපා කියලා. රනිල් වික්‍රමසිංහ මහතා කාර් දෙකක් ආනයනය කරා. මෙන්න තියෙනවා පරිපූර්ණ කැස්තමෙන්තු තමයි කොච්චරද? ලක්ෂ 5993යි. ආසන වශයෙන් ගත්තොත් කාර් එකක් ලක්ෂ 3000යි. ලක්ෂ 3000 කාර් සමහර දවස් වලට අරලිය ගහ මන්දිරේ නම් පාර්ලිමේන්තුවට තියෙන හෙලිකොප්ටරේ අරලිය ගහ මන්දිරේ නම් පාර්ලිමේන්තුවට හෙලිකොප්ටරේ ඇවිල්ලා කාර් එකක් ගන්න ලක්ෂ 3000ක් දීලා මිලියන 300යි තමුන්වසර අනුමත කරන දේ. මෙහෙම නායකයන්ට මෙහෙම ඇමතිවරුන්ට රටේ ජනතාවට සාධාරණයක් කියන්න පුළුවන්ද? ඔගොල්ලෝ ආනන්‍ය සීමා කරන්න, ඔගොල්ලෝ සුඛෝපභෝගී වාහන අඩු කරන්න, එහෙම කරන්නේ නැහැ. තමුන්වසරලගේ ඇමතිවරු හොයලා බලන්න මේ පාර්ලිමේන්තුවට. මම ඉල්ලා හිටන අගමැතිවරයාගේ පුළුවන් නම් මේ පාර්ලිමේන්තුවට වාර්තාවක් දෙන්න. ඇමතිවරු විදේශගත වෙච්ච ප්‍රමාණය, විදේශගත වෙනකොට ගෙනිච්ච ප්‍රමාණය, ඒ විදේශගත වෙච්ච වියදමේ ප්‍රමාණය සහ ලැබිච්ච ප්‍රතිලාභ. පාර්ලිමේන්තුව ගොඩක් වෙද්දී පිටරට ඉන්නේ, කැබිනට් මණ්ඩලයට එන්නේ පිටරට ඉන්නේ. මේකයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඇමතිවරු අද තමගේ සුඛ විහරණ සහිත ජීවිත ගත කරන්න තමගේ තනතුරු උපයෝග කරගෙන තිබෙනවා. සතිය පාර්ලිමේන්තුව, සතිය පිටරට, ආයෙ පිටරට, ආයෙ පාර්ලිමේන්තුව. මේම තමයි බහුතරයක් ඇමතිවරු. ඉතින් තමුන්වහන්සේ සුඛ විහරණ සහිත ජීවිත ගත කරමි. ජනතාවට කියන මොකද්ද? පටිතද කරගන්න, ආනයන සීමා කරන්න, යුක්තිසහගත සදාචාරත්ම අයිතියක් නැත තමුන්වහන්සේලට ජනතාවගෙන් එහෙම ඉල්ලීමක් කරන්න. තමුන්වහන්සේලා ඉතාමත් කැතපන්නේ, සුපිරිපන්නේ සුඛ විහරණ සහිත ජීවිත ගත කරමි. ජනතාවට කියන්නේ කොහොමද ආනයන සීමා කරන්න කියලා? ජනාධිපතිවරයා මේලඳගේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්මන්ත්‍රණ මත කීදෙනෙක් කරගෙන ගියාද? මෙයා අරුමුදියක් තියෙන වෙලාවක රටේ ඩොලර් නැහැ කියලා කියනවා. ආසන්න වශයෙන් දැන්ට වාර්තා විතරමර 63යි 63යි සමහර මාධ්‍ය වේදිකා ගෙවලා තියෙන ලක්ෂ 4ක් මුදල් වලින්. ඒ කියන්නේ ගමන් වේදන් ටිකට් වේදන් අර හෝටල් ගාස් වරේන ලක්ෂ 4ක් අතට දීලා තිනවා පොකට් මනි ලෙස. මොකද මේ කරලා තිබෙන්නේ? ජනාධිපති මාධ්‍ය ඒකකයක් තිබුණා, මාධ්‍ය ඒකකය අරගෙන ගිහිල්ලා මෙවැනි අවස්ථාවක මාධ්‍ය ඒකකෙන් කරන්න ඕන අවශ්‍ය දේ ටික එවන එක ගිහිල්ලත් ඒක තමයි කරන්නේ. ගිහිල්ලත් කරන්නේ මාධ්‍ය ඒකකෙන් එවන එක ටික තමයි දාන්නේ. ඒකට දාන්න තව මාධ්‍ය ඕන. රටේ අරුමුදයක් තියෙන වෙලාවක මම දැක්ක සමහර ස්වාමීන් වහන්සේලාත් අරගෙන තිබුණා. ස්වාමීන් වහන්සේලා පිළිබඳ භක්තිය අපිට තිබෙන එක වෙනම දෙයක්. හැබැයි එක්සත් ජාතික සංවිධානයට අරගෙන මොකටද? කවුද ගෙවන්නේ මේ වර්සල්ලි? දැන් තමුන්වහන්සේ සාධාරණ අයිතියක් තියෙනද මිනිස්සුන්ට සරල ජීවිතයක් ගත කරන්න කියලා ඉල්ලන්නේ? ආනයන සීමා කරන්න කියලා ඉල්ලන්නේ? මම දැක ජපානයේත් සමහර ස්වාමීන් වහන්සේලා එක්කගෙන යනවා. හිරේ ඉන්න ඕන මිනිස්සු එක්කන් ගියානේ. එක සතිය ජනාධිපතිත් එක්ක ජපානයේ, ඊළඟ සතිය රිමාන්ඩ් එකේ පොල්ගම්පල. ඉතින් මෙහෙම මිනිස්සු තමුන්වහන්සේලා මහා ජනගේ සල්ලි නැති කරන විනාශ කරන පාලකයන්. තමුන්වහන්සේලාට කිසිසේත්ම සාධාරණ යුක්තිසහගත අයිතියක් නැහැ. ජනතාවට කියන්නේ කාර් එක අඩු කරන්න, මේවා ටික අඩු කරන්න, ලීසින් එක ගන්නකොට ණයවර ලිපිය ගන්නකොට 100ක් මුදල් බඳින්න සාමාන්‍ය ජන සියලු බැරියර් දානවා, සියලු බාධා හදනවා. හැබැයි තමුන්වහන්සේලා එකකට සූදානම් නැහැ. අද තමුන්වහන්සේලා ගියත් යන්නේ ගුවන් යානය යන පුළුවන් සුපිරිම පන්තියේ වැඩිම ටිකට් එක අරගෙන. අද ඔයාලා බලන්න කටුනායක එයාපෝට් එකේ දැන් මේ වෙනකොට අමතර කීයක් පිට රටින් ඉන්නවද කියලා. ඒගොල්ලන් එක කී දෙනෙක් ඉල්ලනවද කියලා ඔයාලා බලන්න. දැන් කොච්චර මුදල්ද මේ තමුන්වහන්සේලා එහෙම රටක් හදන්නේ? නිසා තමුන්වහන්සේලා කිසි සාධාරණ යුක්තිසහගත අයිතියක් නැහැ ජනතාවට පරිතද කරගන්න කියලා කියන්නේ. එක අමතර කාර් පහ දීලා ඇත්තේ මොන රටේ